මොකද මේ අපි ට්‍රිප් එකක් යනවා ඩවුන් සවුත්වල්ට යන්නේ කොස්කොඩ තමයි මෙතන තියෙන්නේ. ඉතින් විලා හබාන හිවස් මේගුලන් මට ලියලා ටිකක් කාලයක්. ඉතින් අද තමයි ඒගුලන්ව විසිට් කරන්න යන්නේ. මමයි ඉසුරුයි චොප්පේ චොප්පෙකි මල්ලි. දැන් උගුල බලන ඇති ආවින් බබා කෝ කියලා. අද ආවින් බබාව අපි ගෙනාවේ නැහැ. පොඩක් පොඩක් වියර්ඩ් වගේ මොකද ෆස් ටයිම් තමයි අපි ආව තියලා යන්නේ. නමුත් අද දවල් ගිහිල්ලා අපි හෙට දවල් වේදී එනවා. ඉතින් මේ ඇත්තම ෆස් ටයිම් මායිසරි ආය ආයත් බැලුවා බබව දැන් එක්කන් යන්ද දැන් එක්කන් යන්ද කියලා. හැබැයි කමක් නෑ කියලා හිතුවා ට්‍රයි අවුට් කරන්න. මොකද අපේ අම්මලත් එක්ක ඉන්න මාර කැමති සහ මාර පුරුදුයි. මගේ අම්මත් එක්ක සහ තාත්තත් එක්ක විශේෂයෙන්. ඉතින් ඒක නිකන් පේරන්ට්ස් ඩේ අවුට් එකක් කියලා අපි පොඩ්ඩක් හිතමු නේද? යා ස්ටිල් අප්සෙට්. ලෙට්ස් සී. හරි. ඉතින් දැන් මේ අපි ආව පොඩ්ඩක් සුපර් මාකට් එකකට අවශ්‍ය බඩු ටික ගන්න අරගෙන යන්න පොඩි පොඩි ටිකක් තියෙනවා. ගිහින් බලමු ට්‍රිප් එක කොහොමද කියලා. සන්මුද ගෙන නේද? මොනවද පෙන්න මේක පෙන්න ඔයාද ගත්තේ? මේ මල්ලි ඔයා නේද කිව්වේ ආවින්න දාලයන් කියලා? නෑ නෑ ඔයා තමයි මුලින්ම ඔයා තමයි කිව්වේ. මොම්රන් කිව්වේ දැන් බොරුවට දැන් ඔයා තමයි අවුල් වෙලා ඉන්නේ. ඒක මට දැන් තමයි මතක් වුනේ. ඔයා දැන් බබව දාලයන් දේනම් එහෙම කිව්වා. හරිනේ දැන් ඉතින් ඔය ඔක්කොම ලෑස්ති කරගෙන අපි පිටත් වුණා. මේ දවස්වල ක්ලයිමේට් එකටද මන්ද මගේ මූණ නම් ටිකක් පිම්පල්ස් වැඩි. ඔබලංගෙත් එහෙමද? අද අපි දෙන්න පිටිපස්සේ ඉතින් පොඩි චැට් එකක් දාගෙන ආවා. වෙනදට ඉතින් ආවින් බබා ඉන්නකොට අපි එයාවත් කා සීට් එකේ දාගෙන නින්නේ. එතකොට ඉතින් චැට් දාන්න බෑ. අපි එයාට සින්දු කිය කිය තමයි එන්නේ. මේ හයිවේ එකේ වියු එක. මම දන්නේ මම මේකට මාර කැමතියි. එළිය බලාගෙන යති ලංකාවේ ලස්සන තව තවත් පේනවා. ඒ ග්‍රීනරි වයිබ් එක, එතකොට නිල් පාට අහස, මම මාර කැමතියි ඒකට. ඊට පස්සේ අපි හතර දෙනා පොඩි චැට් එකක් දාගෙන ගියා හොටෙල් එකට යනකම්. අපිට සෙට් වෙන, අපේ වයිබ් එකට සෙට් වෙන යාළුවෝ ඉන්නකොට ඒ කන්වර්සේෂන්ස් හරිම ෆන්. ඉතින් එහෙම යාළුවොත් එක්ක තමයි විශේෂයෙන්ම අපි ට්‍රිප් යන්න ඕනේ. එතකොට ඒ ට්‍රිප් එකත් ෆන්. බලන්නකෝ අපි දැක්කද? ඔන්න අපි ආව හොටෙල් එකට. ලස්සනයිනේ. එලෙන් දැක්කමත් මට හරිම ආසෙ හිතුණා. මොකද හරිම ෆැන්සි ලුක් එකක් තමයි තිබ්බේ. අපි යන්කෝ ඇතුළටම ගිහින් බලමු. තාත්තා පුතේ කොහොමද ඔයාගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක? මං හිතනවා ඔයා කැමති ඇති කියලා. මේ තමයි අපි දෙන්න ඉන්න විලා එක. විලා ලා විඩා. වයිට් ඉන්ටීරියර්, වයිට් ෆර්නිචර්. මං එකට හරිම කැමති. අපේ ගෙදරත් අපේ දෙන්නගේ රූම් එක අපි වයිට් වලින් හදාගත්තේ ඒක නිසා. හරිම කාම් ෆීලින් එකක් කියන්නේ. මෙහි ඔක්කොම විලාස් වගේ ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ට්‍රිප්ස් එකට ලෑස්තිද? මොනවද අපි මුලින්ම කරන්නේ? දොරවල්? මුලින්ම කාන්ට ලැන්ච් කරමු. බාත්රූම් එක බලන්න. කර්ම
යාරි හොටෙල් එකකට රිසෝට් එකකට කොහේ ගියත් මුලින්ම මං වගේ බාත්රූම් බලනවා තොයත් මං හිතන්නේ ඒක හරිම වැදගත්තයක් මම නම් එහෙමයි මං ඉතින් රූම් එක බල බල පොඩ්ඩක් චිල් කර කර ඉන්නකොට ඉසුරට පොඩි වැඩක් ඇත්තට මෙයා කරන්න මගේ වැඩයි බැඳගත්ත පෙරගහන් මම ඉතින් කොහේ කොහොම ට්‍රිප් ගියත් කිසිම වැඩක් කරන්න කියලා හිතුවත් මට කොහෙන් හරි වැඩක් සැට්ට ඊට පස්සෙතින් අපි හතර දෙනා ආව එලියට ට්‍රිප් නෙමෙයි කොහේ ගියත් අපි සාමනෙන් සෙට්ටු නාම කරන විශේෂම සහ වැදගත්ම දේ තමයි මේ දන්නවන ඉතින් මේ කාඩ් ගේම් එක මොකද්ද කියලා අපි හැමෝම කැමති ඕමි හතර දෙනෙක් ඉන්න හින්දා අපි හතර දෙනා ඔන්න ලන්ච් රෙඩි වෙනකන් ඕමි ගැහුවා. ඊට පස්සේ ඔන්න ලන්ච් ගන්න අපි මෙතනට ආවා. මේ තමයි හෝටල් එකේ ෆුල් වියු එක. ලන්ච් රෙඩි කරන්නේ මෙන්න මෙතන. කන්න බාර අඩු කරනවද දැන්? මම ඉතින් මේක ලස්සන්ට තනියම පැද පැදින්නකොට ඉසුරුත් ආවා. බලන්නක අපිට වෙච්ච දේ. ඔයාට තව කියුණාද? අපි ආව ලන්ච් ගන්න. අපිට හම්බුණා පපාය ජූස්, සුදු බත්, චිකන්, පරිප්පු, ගොටුකල මේ වගේ රයිස් ඇන් කරි මෙනු එකක් තමයි තිබ්බේ. පපඩනුත් තිබ්බා. ඉතින් අපි ලන්ච් අරගෙන ඊට පස්සේ ආවේ මෙන්න මියාව බලන්න. කෝවිඩ් මණික කෝවිඩ් ආවින් සසින් මං වැඩි ලොග් එක නැහැ කියලා මම පොඩ්ඩක් ඇඩ් කරගත්තා ඒක. තෑන්ක්ස්. ඉතින් දැන් මොකද කරන්නේ? පූල් එකට යන්නද? දැන් පූල් එකට යන්න. කාලා පොඩ්ඩක් වට අපිට ආවේ ඇවිදලා අපි දෙන්නයි චොප්පේ මල්ලි පූල් එකට ආවා. ඊට පස්සේ පොඩ්ඩක් මෙතෙන්ට වෙලා චිල් කරා. ඊළඟට මේගොල්ලන්ට ඔන්න පොඩි ගේම් එකක් ගහන්න කිව්වා. බලන්න ඉතින් මට දුන්න රන් එක මේ බෝලේ අල්ලගන්න මට එන වෙලාවක් ගියා. නවඩෙන් ගිලෙනවානේ. සුන්දරයි සුදර්ම. බෙන්න බෙන් මොනක් පැත්ත නොබලනා පරිමිකන් ගෙනල්ලා. පැය තුනක් විතර පූල් එකේ ඉඳලා අපි ආවා. පොඩක් ෆ්‍රෙෂන් අප් වෙලා ඊට පස්සේ ඩිනර් ගන්න තමයි රෙඩි වුනේ. දැනන් හරිම ෆ්‍රෙෂ් ෆීලිං එකක් තියෙන්නේ. මේක තමයි රෑට විලාහවන හියස් වල ලුක් එක. ලස්සනයිනේ. හැබැයි අපි ආයෙත් ගියා ආවින් බබා බලන්න. හලෝ ආවින්. අම්මේ කැමරාව පොඩ පහත් කර. හටුඩ් මනික. How are you? How are you ආවින්? මම ආවින් නම් ආච්චි සීයි එක හරිම සතුටින් තමයි ඉන්නේ. කෝල්ස් ගත්තම අපිත් එක්ක වැඩි කතා කරෙත් නැහැ. ඊළඟට අපි හතර දෙනා වන්න රූම් එකට ඇවිල්ලා ආයෙත් කාඩ් ගැහුවා. අපි වගේ මෙහෙම කාඩ් ගන්න කට්ටිය ඕගොල්ලෝ අතර ඉන්නවා කියලා මම හිතනවා. මේ තමයි අපේ ඩිනර් එක. ලස්සම රස පිට්සා එකකුයි බාබකියු ප්ලේට් එකකුයි අපි ඕඩර් කරගත්තා. මේ පිට්සා එක නම් මාරම රහයි. මට මේක දකිද්දිත් කටට කෙල වුණනවා. ඊට පස්සේ ඩිසර්ට් වලට හම්බ වුණේ ෆෘට් සලඩ්යි අයිස්ක්‍රීම්යි. යම්නේ. හොඳට කාලා හොඳට බඩ පුරවගෙන අපි මෙතන සන් බෙඩ්ස් වලට ආව පොට්ටක් රිලැක්ස් එකේ ඉන්න. පූල් එක දිහා බලාගෙන. පොඩි වැස්සකුත් වැස්සා. ඒක හරිම ෂෝයි. ඊළඟට ඉතින් නිදාගෙන ඊළඟ දවසේ උදේම කියන්න බෑ
හතහමට අටට විතර ඇහැරුණි. මොකද ගෙදර ඉද්දී අපි 6ට ඇහැරෙනවා. බබා අපි වැහැරවනවානේ, අපිට මෝනින් ඇලම් එකක් තියෙනවා. ඊළඟට ඉතින් උදේම නැගිටලා ඉසුරු බබාවත් නැගිටව ගත්තා. ආවින් අපි නැතුව හිටපු පළවෙනි දවස තමයි අද. එයාට කෝල් කරනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. ඉතින් අම්මත් එක්ක චෙක් කරලා එයාට කෝල් එකක් ගත්තා. ආවින්! ආවින්! හලෝ කියන්. ගුඩ් මෝනින් කියන්. ආවින්! දැන් ඉතින් ආවින් බබාගේ මූණ දැකලා හරිම සතුටින් ඊළඟට ආව ෆ්‍රෙෂ් අප් වෙන්න. අපි කොහේ ගියත් අපේ ස්කින් කෙයා කරගන්න ඕනේ. සමහර වෙලාවට අපි කොච්චර ස්කින් කෙයා කරත් අර මගේ වගේ බ්‍රේක් අවුට්ස් එන්න පුළුවන්. බට් ඒව ගණන් ගන්න එපා. දිගටම කරන්න. මොකද මම ඉස්සර ඒවා වැඩි කරපු නැති කෙනෙක්. දැන් මට ඒකේ අගය තේරලා තියෙනවා. ඉතින් සන්ස්ක්‍රීන් එක, මොයිස්චරයිසර් එක මේ හැමදේම පාවිච්චි කරන්න ඕනේ අපි කොහේ ගියත්. ඊළඟට රෙඩි වෙලා ඔන්න දැන් යනවා බ්‍රෙක්ෆාස්ට් ගන්න. And this is my look. දැක්කන බ්‍රෙක්ෆස්ට් වලට තිබ්බේවා. මෙතනින් මුලින්ම මම ගත්ත රොටිය. මම නම් රොටි ෆෑන් කෙනෙක්. කිරිබත් වලටත් කැමති. නමුත් රොටි වලට හිට වඩා ටිකක් වැඩිපුර කැමති. ඔයගොලු කොහොමද? අනිත් එක අපි ගෙදර ඉදදී මේ වගේ දේවල් කන්නේම නැහැ උදේට. ඒක නිසා ට්‍රිප් එකක් අහම ඒක හොඳට පාවිච්චි කරන්න එපයි. තාලා ඊළඟට අපි ආයෙත් පොඩක් එළියට ආවා. මෙතනට වෙලා පොඩි චැට් එකක් දාගෙන හිටියා. ගෙදර ගිහින් කරන්න තියෙන වැඩ මොනවාද, ඉස්සරහ සතියේ කරන්න තියෙන වැඩ මොනවාද, ඔව තමයි ඉතින් අපි දෙන්න වැඩිපුර කතා කරන්නේ. ඉතින් ඔය ඔක්කොම ඉවර වෙද්දි චෙක් අවුට් ටයිම් එකක් තාවා. යන්න කලින් ෆොටෝ එකක් ගන්න එපැයි. එහෙනම් අපි යන්න කියලා හැදුවේ. අපි ඊයේ දවල් චෙක් ඉන් වෙලා නේද? ඔව් අද දවල් ගෙදර යනවා. සාමාන්‍ය වෙලෙ වෙයි. ඉතින් අපි එන්ජොයි කරා. හරි රිලැක්සින්. ඔව් මෙහි විලාස් කීපක් තියෙනවා. ගොඩක් ෆැමිලි පිටින් එන්න පුළුවන්. අද ගර්ල්ස්ලා වගේ කුත් ඇවිල්ලා හිටියා. ඒගොල්ලන්ගේ ගර්ල්ස් ඩේ අවුට් එක. අපි චොක් පෙළ බල බල හිටියා. ඉතින් එහෙම එන්නත් පුළුවන්. හරිම නිදහස්. හරිම ෂෝක් තැන. ඉතින් උගන්ට එන්ජොයි කරලා චිල් කරලා යන්න පුළුවන්. එහෙනම් තෑන්ක්යූ විලා හවන හියුස් ෆෝ හැවින් us. We'll be back. ඉතින් මේ තමයි ආවින් බබා නැතුව ගියපු පළවෙනි ට්‍රිප් එකේ අපේ එක්ස්පීරියන්ස් එක. මම හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් තවත් බ්ලොග් එකකින් හම්බෙමු. Thanks for watching.